අවුරුද්දකට වැඩිය කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නට බැරි වෙච්ච ධනුෂ්ක ගුණතිලක නැවතත් SCC ක්‍රීඩා සමාජයේ තහනම ඉවත් කිරීමත් එක්ක 23 වෙනිදා තරගයට ක්‍රීඩා කරනවා කියලා කලින් වාර්තා කරා. ඉතින් ඔන්න 23 වෙනිදා තරගයේ ඔහු ක්‍රීඩා කරලා තියෙනවා නුගේගොඩ ක්‍රීඩා සමාජයත් එක්ක. හැබැයි කියන්නට කනගාටුයි මුළු SCC කණ්ඩායමම ලකුණු 152කට දැවිලා ගිහිල්ලා තියෙනවා පන්දු අර 42ක් ඇතුළත. ඉතින් 42 තරගයක් ඒක පන්දු අර ජිකෝමොනාත් සාර්ථකත්වයක් නැහැ. ඒතකොට වැඩිම ලකුණු ලාභය බවට පත් වෙලා තියෙන්නේ නුවනිදු ලකුණු 50ක් ලබාගෙන ලකුණු 43ක් ලබාගෙන තියෙනවා නිසල තාරක 10 වන ක්‍රීඩකයා විදිහට ඇවිල්ලා. ඉතින් අවිෂ්ක ප්‍රනාන්දුයි ධනුෂ්ක ගුණතිලකයි තමයි ආරම්භක පිතිකරුවන් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒතොර අවිෂ්ක 5 වෙනි පන්දු වාරයේදී දැවිලා ගිහිල්ලා ලකුණු 8යි ලකුණු පුරව දෙවන කඩුල්ල විදිහට ධනුෂ්ක ගුණතිලක දැවිලා ගිහිල්ලා 7 වන පන්දු වාරයේදී ලකුණු 17යි කඩුලු දෙකක් විදිහට ඒ වෙලාවේදී ඔහු පන්දු 21කට ලකුණු 10යි ලබාගෙන තියෙන්නේ 4 පාරවල් දෙකක් සමගින් වේගය 47යි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නැවත ආගමනය කියන්නට තියෙන්නේ. වැඩි වෙනසක් අපිට පේන්නේ නැහැ වගේ ඔහු අවසානයේ ක්‍රිකට් ක්‍රීඩා කරනකොටත් ඔහුගේ සුපුරුදු රිද්මයට එන්නට බැරුව සෑහෙන අමාරුවෙන් හිටියේ. මේ අවසාන කාලේ බලපුවම ඔහු අවසාන ඉනිම් 10 බැලුවොත් ඔහු ලකුණු 33ක් විතරයි ලබාගෙන තියෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව. ඒක 20-20 තරගයක්. 20-20 එක දින ඔක්කොම එකතු කරලා බලපුවම පුහුණු තරඟ ඔක්කොමත් එක බලපුවම අවසාන ඉනිම් 10 දිහා බලපුවම ලකුණු 33 තමයි වැඩිම ගහලා තියෙන්නේ. ආයෙ ලකුණු 17ක් ගහලා තියෙනවා වැඩිම. ඉතින් එහෙම බලපුවම බින්දු දෙකකුයි එකේවා දෙකකුයි ලකුණු 3කුයි ලකුණු 8කුයි ඒ වගේ 10න් 15 ඉනිම් සෑහෙන්න තියෙනවා. එතකොට මේකත් ලකුණු 10යි. ඉතින් ඔහු අවසාන වශයෙන් අර්ධ ශතකයක් ගහලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 2022 ජූනි මාසයේදී ලකුණු 55ක්. ඊට පස්සේ කිසිම දවසක අර්ධ ශතකයක් ගහලා නැහැ. කියන්නේ ඊට පස්සේ 20-20 සහ 1 දින විශේෂයෙන්ම ගත්තාම 1 දින නම් තරඟ දෙකකට ඊට පස්සේ මුහුණ දීලා තියෙන්නේ. ඒකෙදි සාර්ථක වෙලා නැහැ. ඊට පස්සේ දිගටම 20-20 වගේ තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ ඉනිම් 10. ඒකෙදි කවදාවත් අර්ධ ශතකයක් ලබා ගැනීමටත් බැරි වෙලා තියෙනවා. දැන් බලපුවම ධනුෂ්ක ගුණතිලකට ඇතනම සෑහෙන අභියෝගාත්මක කාලයක් කියලා තමයි පේන්න තියෙන්නේ. දී වර්ෂයක් විතර ඔහු චෝදනාවකට ලක් වෙලා ඉර වෙලා හිටියා. ඉතින් ඊට පෙරත් ගත්තහමත් ඔහුගේ ඒතරම් හොඳ කාලයක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩාව අතින් තිබ්බේ කියලා මේ දත්තත් එක අපට පේන්න තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලමු. ජාන්තර සමාජ මේජර් ක්ලබ් ලිමිටඩ් ඕව තරඟාවලිය ඉදිරියේදී පැවැත්වෙනවා. ඉතින් ඒකෙදි කොහේ හරි ඔහුට ලකුණු අතරට එන්න පුළුවන් වේවිද කියලා බලමු. ඉතින් ඔහුට අවස්ථාව බලධාරීන් ඔන්න ලබා දීලා තියෙනවා. ඔහුගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. අපිට කාටවත් ඉතින් වෙන මොකුත් කරන්නට බෑ. ඔහු දක්ෂතා දැක්වුවොත් අපිට කියන්නට පුළුවන්. දක්ෂතා නොදැක්වුවොත් ඒකත් අපිට කියන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.